Dr. Puli api හැමෝම හීන දකින්න පුංචි කාලේ ඉඳන් එතකොට හැමෝටම හීන තියෙනවා සමහර විට පුංචි කාලේ දැකපු හීනේ නෙමෙයි අවුරුදු 10කින් සමහරට නිරතලා ඉන්න රැකියාව වෙන්නේ අපි රැකියාවක් තෝර ගැනීමේදී O level A level කරනකොට සමහරවල් දකින්න දේවල් දෙක අපිට තියෙනවා අපි මේ රැකියාව කරනවා අපි මේ රැකියාව අනාගතේ මගේ රැකියාව විදිහට මම තෝර ගන්නවා කියලා අපි හීන දකිනවා හැබැයි ඒ රැකියාවට යන්න හැමෝටම බැහැ එතකොට රැකියාවක් තෝරගැනීමේදී O level කරන දරුවෙක් A level කරන දරුවෙක් මේ වෙලාවේ රැකියාවක් හොය හොය ඉන්න කෙනෙක් මොන වගේ කරුණු ගැන දැනුවත් විය යුතුයි කියලාද ඔබතුමී විශ්වාස කරන්නේ ඔව් ඇත්තටම සමීර දැන් අපි A levels O levels කරන කාලේ ගොඩක් අය එක වසරදී අපි ගත්තොත් දෙක වසරදී ගත්තොත් ડોක්ටර් කෙනෙක් වෙනවා ඉංජිනේර් කෙනෙක් වෙනවා ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ නමුත් ටිකක් O level යනකොට බැරෑරුම් කම තේරෙනවා සබ්ජෙක්ට්ස් වල ඊට පස්සේ A level වගේ වෙනකොට ඒව ඒ හින සමහරලාට වෙනස් වෙන්න පුළුවන් අනිත් එක දැන් අපි කරන A level O level කරන කාලේ වගේ නෙමෙයි දැන් ස්ටුඩන්ට්ස්ට ගොඩක් ලොකු පරාසයක් තියෙනවා අධ්‍යාපනය ගැන ඒ කියන්නේ අපි ගත්තොත් දැන් especially mage example එකක් හැටියට ගත්තොත් aviation field එක ගත්තොත් අපි පොඩි කාලේ දණන් හිටියේ pilot උයි cabin crew member යි විතරයි. නමුත් දැන් ගොඩක් ළමයින්ට ඒ ගැන දැනුමක් තියෙන aviation field එකක් ගත්තොත් එතන example එකක් මම කියන්නේ aviation field technicians ලා ඉන්නවා engineers ලා ඉන්නවා එතකොට ගිනි නිවන පිරිස් ඉන්නවා doctors ලා ඉන්නවා nurse ලා ඉන්නවා aviation field එකට සම්බන්ධ වෙච්ච. ඉතින් දැන් අතර මේ වගේ programs කරන එකෙන් ඒ ළමයින්ට ලොකුම ඒ කියන්නේ ගොඩක් දැනුම ලැබෙනවා ඉස්සරහා job එකක් කියන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ මොන වගේ එක එක field එකෙන් මොන විදිහට jobs තියෙනවද කියන එක දැනගන්න ලොකු උදව්වක් වෙනවා අතරම මේ වගේ program එකකින්. එතකොට ඒගොල්ලන් ඉස්සලාම දැනගන්න ඕනේ තමන්ට තියෙන ටැලන්ට් එක හඳුරගන්න. මොන සබ්ජෙක්ට් එක කරත් දැන් අපි හිතමු අපිට තියෙන සමහර වෙලාවට තියෙන ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන් සමහර වෙලාවට අපි පරිණත නැති බව වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමාජයේ තියෙන පිළිගැනීම මත අපි මොකක් හරි රැකියාවක් තෝරගන්නවා. නමුත් අපි ඩ්‍රීම් එක වෙන්නේ වෙන දෙයක්. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් මමත් ගුවන් සේවිකාවක් විදිහට අහම්බෙන් ආව රැකියාව තෝරගත්ත. නමුත් මගේ ඩ්‍රීම් එක වෙලා තිබ්බේ ලෙක්චර් කෙනෙක් වෙන එක. ඉතින් මම නැවැත්තුවේ නැහැ ගුවන් සේවිකාවක් කියලා කිව්වාම අපිට ගොඩක් ඔපචුනිටීස් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ ඇවිදින්න පුළුවන් එක එක ඒවා තියෙද්දි අපේ අර හීනේ අමතක වෙන්න පුළුවන්. නමුත් මම අමතක කරේ නැහැ මම මගේ හීනෙට ගියා. ඉතින් මං ඕනම කෙනෙක්ට කියන්නේ තමන් O level A level වගේ වෙනකොට ඒගොල්ලන්ට තේරුමක් තියෙනවා තමන්ගේ ටැලන්ට් එක මොකද්ද කියලා අඳුර ගන්න. තමන් කැමති මොකටද කියලා අඳුර ගන්න. සමහර ස්ටුඩන්ට්ස් ආ ඉන්නවා දැන් ඒගොල්ලන් රැකියාවක් කරන්න බලාපොරොත්තු වුණාම ටිකක් ඇටිටියුඩ් එක වෙනස්. ඒගොල්ලෝ හිතනවා බොස් කෙනෙක් යටතේ වැඩ කරන්න කැමති නැහැ මම තනියම මම මගේ ව්‍යාපාරයක් කරන්න ඒ වගේ මෙන්ටැලිටි එකක් තියෙන අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් රැකියාවකට ගිහිල්ලා තව කෙනෙක් යටතේ වැඩ කරනකොට එතන තියෙන මානසික මට්ටම වෙනස්, ඒ කෙනා ස්ට්‍රෙස් වෙනවා. එයාගේ කැමැත්ත තියෙන වෙන තැනකනේ. ඒ වගේම ගොඩක් රැකියාවක් ගැන ගත්තම සමහර රැකියාවල් තියෙනවා ස්ට්‍රෙස්, ගොඩක් ස්ට්‍රෙස් තියෙන රැකියාවල් තියෙනවා. ඉතින් ඒක මැනේජ් කරගන්න ඒගොල්ලන් දැනගන්න ඕනේ නැත්නම් ඒක බලපානවා එයාටත් අනිත් වැඩ කරන වටේ අයටත් ඒ රැකියාවට ඒ වගේම ශේෂ්ත්‍රයට බලපාන එකක් තියෙනවා ඒ නිසා ඒගොල්ලෝ දැනගන්න ඕනේ තමන්ට උචිත රැකියාව තෝරගන්න. ඉතින් ඒකට ගොඩක්ම බලපාන දේ තමයි සමහර විට අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සමාජයේ විදිහ ආර්ථික තත්ත්වයේ ඉඳලා වෙන රැකියාවල් තෝරගන්න පුළුවන්. නමුත් මොන රැකියාව කරත් අපි කරන රැකියාවට අපි සාධාරණයක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ලැබෙන පඩියට එහෙමත් නැත්නම් ඊට අමතරව අපි ටිකක් out of the box කියලා අපි ගිහිල්ලා ගොඩක් අයට උදව් කරන්න ඕනේ. ඒ උදව් කරන ගමන් අනිත් අයටත් help එකක් කරන ගමන් අපිට පුළුවන් අපි කරන රැකියාවට සාධාරණයක් කරන්න. ඒ වගේම තමන්ගේ ඩ්‍රීම් එකක් තියනවා නම් මොන රැකියාව තෝරගත්තත් අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් ටැලන්ට් එකේ අපේ මොන හරි හිතන්න කෙනෙක් චිත්‍රාන්දිනක තමයි යාගේ ටැලන්ට් එක කියලා. එහෙම නැත්නම් සින්දු කියන එක, ඩාන්සින් කරන එක, ඒ වගේ දේවල් ටැලන්ටඩ් අය ඉන්නවනේ. ඉතින් ඒව වුණත් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. හරි අධ්‍යාපනයක් එක්ක නිකන් අර කරන්නම් වාලේ තමන් කැමතියි කියලා කරන එක නෙමෙයි. හරියට අවබෝධ කරගෙන තමන්ගේ ටැලන්ට් එක කොතනද තියෙන්නේ කියලා එතනින් එහාට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට. දැන් මේ විනාඩි ගාන තුලේ මම පුංචි සමරියක් හදාගත්තා. ඒ තමයි සමහර අවස්ථාවල දැන් O level කරන කාලේ අපේ ඩ්‍රීම් එක වෙන එකක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල සමාජීය හේතු වින්ද, අරබුතිමිගෝගේ ආර්ථික හේතු වින්ද සහ සමහරවිට තමන්ගේ ජීවිතයේ එක එක හැලහැප්පීම් වෙන නිසා සමහර විට ඩ්‍රීම් එක පොඩ්ඩක් පිටිපසින් තියන්න වෙනවා. අනිවාර්යයෙන්. එතකොට ආපහු ඩ්‍රීම් එක කොහෙට හරි මේ
මේ ඇඩ් කරගන්න වෙනවා තමන්ගේ ජීවිතේ අර අකමැති තැනින් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. සමහරවිට අපි කරන්නේ අකමැති ජොබ් එකක් වෙන්න පුළුවන්. අපි ඩ්‍රීම් එක වෙන එකක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල අර මේ තමන්ගේ ඩ්‍රීම් එක ආපහු අරකට ඇඩ් කරගන්නකොට මොන වගේ දේවල්ද මේ අපිට මේ කරන්න පුළුවන් ප්‍රායෝගිකව? දැන් ඒකට හොඳම උදාහරණයක් ඔබතුම මේකයි. ඔව්. ඇත්තටම ඒ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ කරන රැකියාවට සාධාරණයක් කරන ගමන් අපිට අපි දැන් ඩ්‍රීම් එකක් වුණාම ඒක ඩ්‍රීම් එකක් කියලා මට මෙහෙම වෙන්න තිබ්බා නමුත් මං අද කරන්නේ මේ රැකියාව මට කිසි සතුටක් නැහැ එහෙම කියලා ඉන්නේ නැතුව අපි ටාගට් එකක් හදාගන්න අපි ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. දැන් රැකියාව කරන අතර අපි එක්සැම්පල් එකක් ගමු ආර්ථික ප්‍රශ්නයක් කියලා. අපි අවුරුදු 5ක් 6ක් අපි ඒකට සම්පූර්ණ දීලා අපි ඒ සල්ලි ප්‍රමාණය හොයාගෙන හරි අපි ප්ලෑන් එකක් හදාගන්න හරි ඊළඟ අවුරුදු 5න් පස්සේ මම මගේ ප්ලෑන් එකට යනවා ඒ මගේ ඩ්‍රීම් එකට යන්න. එතකොට අපි මොකක් හරි හොඳට මැනේජ් කරගෙන අපේ ටයිම් එක අපි ප්ලෑන් එකක් හදාගෙන ගොඩක් අයට වෙන්නේ එකපාරයි ට්‍රයි කරන්නේ. ඒ කියන්නේ මොකක් හරි ඩ්‍රීම් එකක් තියනා නම් එකපාරක් ට්‍රයි කරා හරි ගිය නැත්නම් අතහැරලා දැම්මා. ඊට පස්සේ ජීවිතේ එතනින්ම ඉවරයි. අර ස්ට්‍රෙස් වෙවි තමන් අකමැති රැකියාව කරගෙන අකමැති දේ කරගෙන ජීවත් වෙන. එහෙම නෙමෙයි. අපි මොකක් හරි දෙයක් තියනා නම් අපි ප්ලෑන්ස් ගොඩක් හදා ගන්න ඕනේ. අපිට යන්න ඕනේ එක්සැම්පල් එකක් ගත්තොත් නැටුම් ගුරුවරියක් වෙන්න නම් ඇත්තටම යාගේ රැකියාව අපි හිතමු ඩොක්ටර් කෙනෙක් කියලා දෙකම කරන්න පුළුවන්. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන ගමන් නැටුම් පන්ති වුණත් කරන්න පුළුවන් කමක් තියනවානේ. ඉතින් අර නැටුම් ගුරුවරියක් වෙන තැනට යන්න එක ප්ලෑන් එකක් තියාගෙන සමාජයට ඒක කාලයත් එක්ක කලමනාකරණය කරගෙන කරගන්න බැරි වුණොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි ප්ලෑන්ස් එකක් දෙකක් තුනක් හදාගෙන මොකක් හරි ක්‍රමයකින් අපේ ඩ්‍රීම් එකට යන්නයි අපි දැනගන්න ඕනේ. ඉතින් ඒකට තමන් තමන්ව මැනේජ් කරගන්න ඕනේ. ටයිම් එක සහ හැමදේම ප්ලෑන් එකක් වුණත් තමන් හදාගන්න ඕනේ. ඒක කවුරුත් මොටිවේට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ම තමන්ව මොටිවේට් කරගන්න ඕනේ හැම වෙලේම. පැහැදිලි. එතකොට තරුණෙක් විදිහට තරුණියක් විදිහට අපිට හීනයක් තියෙන්න ඕනේ. ඒ හීනේ ඇචීව් කරනකොට අපිට එක එක හැලහැප්පී මෙන්න පුළුවන් අපේ ජීවිතේ. එහෙම නමුත් අර හීනේ තමන්ගේ හීනේ සම්පූර්ණම අතහැරලා අර පරාජිත කෙනෙක් විදිහට ජීවත් වෙන්න එපා. අර හීනේ නැවත අර හීනෙට පණ දෙන්න කියන කාරණාව කිව්වේ. ඊළඟ කාරණේ විදිහට අපි යන් ડોක්ටර් පුලි, දැන් අපි කෙනෙක්ට රැකියාවක් තෝරගැනීමේ ඒ කරුණ ටික සම්පූර්ණ වුණාට පස්සේ අපි කොහොමද මේ සාර්ථක සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න මොන වගේ ගුණාංගද ඇති කරගන්න? මොකද මේ සම්බන්ධව විවිධ රටවල විවිධ ක්‍රමවේදයන් තියෙනවා. දැන් ලංකාවෙත් සම්මුඛ පරීක්ෂණ වලට එක එක ක්‍රමවේදයන් තියෙනවා. අපි සමහර රටවල දැකලා ඉතාලම සාර්ථක ප්‍රැක්ටිකලි ප්‍රායෝගික ක්‍රමවේදයන්. එතකොට ඒකෙදි සමහරවල් ඩිග්‍රිය කියන එක ගොඩාක් ඉම්පෝර්ටන්ට් වෙන්නේ නැහැ. ඉම්පෝර්ටන්ට් වෙන්නෙම ප්‍රායෝගිකත්වයේ ප්‍රායෝගික වෘත්තීය දැනුම කියන එක තමයි ගොඩක්ම ඉම්පෝර්ටන්ට් වෙන්නේ. එතකොට මේ කාරණේදී අපි මොන වගේ ගුණාංගද මොන වගේ ක්වොලිටීස්ද මොන වගේ ටැලන්ට්ස්ද සාර්ථක සම්මුඛ පරීක්ෂණය මූණ දීමේදී හදා ගන්න ඕනේ? ඔව්. ඇත්තටම දැන් අපි ඉස්සෙල්ලම මම කියන්න කැමති මුලින්ම අපි ආයුධම් කරනවානේ මොකක් හරි රැකියාවකට ආයුධම් කරනකොට අපි එක්ක පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හරි නැත්නම් ලින්ක්ඩ්ඉන් කියලා තියෙනවා ප්‍රොෆෙෂනල් ප්ලැට්ෆෝම් එකක් ඒකෙන් ත්‍රූ හරි එහෙම නැත්නම් අඳුරන යාළුවෙක්ගේ මාර්ගෙන් හරි අපි ආයුධම් කරනකොට ඉස්සෙල්ලාම ඒ රැකියාව කරන කෙනා අපිව දකින්නේ අපිව ඇත්තටම දකින්න කලින් CV එකක් තුලේ. ඉතින් එතකොට අපි ඉස්සෙල්ලම හොඳ CV එකක් හදලා යවන්න ඕනේ. CV එකක් හදනකොටත් දැන් අපේ අර මගෙන් ඇඩ්වයිස් ගන්න මගේ ස්ටුඩන්ට්ස් ආවනත් එනකොට මම දැකලා තියෙනවා සමහර වෙලාවට දැන් අපි এডুকেෂන් ක්වොලිෆිකේෂන් එකක් දැම්මොත් දිනයක් නැහැ. කවද්ද මේක ගත්තේ කවද්ද ඉවර කරේ දිනයක් දාන්නේ නැහැ. කම්ප්ලීට් නැහැ. එතකොට සමහර වෙලාවට තියෙනවා තමන්ගේ දැන් හිතන්නකෝ වැඩිම ක්වොලිෆිකේෂන් එක මාස්ටර්ස් එකක් කියලා ඒක තියෙන්නේ පල්ලෙහ. නමුත් අර ඕ ලෙවල් ඒ ලෙවල් තමයි ඉස්සරහින් තියෙන්නේ උඩින්ම පේන්නේ. එහෙම නෙමෙයි සම් අපි දැන් තව ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි ෆොටෝ එකක් අපි දානවානේ කෙනෙක්ගේ ඡායාරූපයක්. ඒක දානකොට අර ගෙදර ඉඳලා ගන්න සෙල්ෆීස් ඒවත් දාලා තිනවා කට්ටිය ෆොටෝස් වලට. අර සමහර වෙලාවට ඒක ලොකු වගකීමක් හැටියට දකින්න නැහැ කෙනෙක්. අර රැකියාවකට යනකොට සමහර අය අන්නම් වාල යනවා. සමහර අය මට මේ රැකියාව ඕනෙමයි කියලා 100% දීලා යන අයත් ඉන්නවා. ඉතින් මොනා කරන්නත් අපිව කම්පැනිකෙ ඉස්සෙල්ලම ජජ් කරන්නේ CV එකෙන්. ඉතින් ඒ නිසා අපි ප්‍රොපර් ප්‍රොෆෙෂනල් පික්චර් එකක් දාලා අපේ තියෙන මොනාරි වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒක ඉස්සෙල්ලම දාලා ඒක දැන් කටයුතු කරන වර්ක් එක්ස්පීරියන්ස් සහ ඒ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ මොනාරි ඉම්පෝර්ටන්ට් දේවල් තියෙනවා නම් ඒව ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ අධ්‍යාපන සුදුසුකම් ළඟදිම ගත්ත සුදුසුකම් එහෙම නැත්නම් වැඩිම සුදුසුකම් තියෙන කේ ඉඳලා පල්ලෙහාට අපි මේ දේවල් දැක් ලියලා යවුවහම එතකොට ඒගොල්ලන් ටිකක් ජජ් කරනවා මේක නා කොයි වගේද. එම්ත CV එකක් හදනකොට යුනික් CV එකක් හදලා යවුවහම
මේ කෙනා ටිකක් ඉම්පෝර්ටන්ට් කෙනෙක්. අපිට පුළුවන් මෙයාගේ CV එකේ මෙයා කොයි වගේද කියලා බලන්න කැමතියි කියලා කම්පැනි කේ ඉන්න කට්ටිය වුණත් එතනින් තමයි ඇටෙන්ෂන් එක පටන් ගන්නෙ. මොකද ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එක ගොඩක් වැදගත්. කියන්නේ CV එකම ගොඩක් වැදගත් රැකියාව අපිට ලැබෙනවද නැද්ද කියන එක. අනිවාර්යෙන් අනිවාර්යෙන්. මොකද සමහරලාට හිතන්න පුළුවන් දැන් ලොකු හොඳ ක්වොලිෆිකේෂන් එකක් තියෙන කෙනෙක්. දැන් මම මේ මැනේජීරියල් ලෙවල් එක පැත්ත නෙමෙයි කතා කරන්නේ. මේ ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් වැදගත් වෙන්නේ පාසල් දැනට පාසල් යන සහ පාසලෙන් අවුට් වෙලා රැකියාවක් බලාපොරොත්තු වෙන ඉන්න අයට. තවද ડોක්ටර් පුළු දැන් අපි සමහරලාට ඕ ලෙවල් ෆේල් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් අසමත් කෙනෙක් වෙන්න පුළුවන් සුදුසුකම් සම්පූර්ණ කරපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. මොකද මේ ළඟදී මම අඳුරන මල්ලි කෙනෙක්ට මම කිව්වා මෙහෙම ජොබ් වේකන්සිස් ටිකක් තියෙන ඔයා මේ ඇප්ලිකේෂන් එකක් එවන්න CV එකක් එවන්න. මට තවම CV එකක් නැහැ කිව්වා. ඒතර ඒ ලෙවල් කරපු කෙනෙක්ට ඕ ලෙවල් කරපු කෙනෙක්ට මම හිතන්නේ ඒ ගැන ලොකු දැනුමක් තියෙන්න ඕනේ පැහැදිලිවම. අනිවාර්යෙන්. මොකද ජොබ් එකකට කවුරු හරි කතා කරොත් මේ දැන් පාර යනකොට කතා කරත් දෙන්න වාගේ ෆෝන් එකේ හරි වා තියාගෙන ඉන්න ඕනේ CV එක අනිවාර්යෙන්. ඕ ලෙවල් කරන කෙනෙක් CV එකක් හදාගත්තර කමක් නැහැ නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි පාසලේ ප්‍රායෝගික කටයුතු කරනානේ. පාසලේ සමිතිවල ලීඩර්ෂිප් එකක් දරනවා බාල දක්ෂ ඒවා තියෙනවා එතකොට මොනිටර් වෙලා ඉන්න පුළුවන් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා ඉන්න පුළුවන් ක්‍රීඩා කටයුතු බාහිර ක්‍රියාකාරකම් මේව ඔක්කොම පාසල් ජීවිතයේ තියෙන ලොකුම දේවල්. ඉතින් ඒ දේවල් ඇතුළත් කරන්න පුළුවන් අනිවාර්යෙන් රිසල්ට්ස් වලට අමතරව. මොකද රිසල්ට්ස් බලනවට වැඩිය එතන කොහොමද දැන් හිතන්න අපි ගමු රැකියාවක් ගත්තොත් මිනිස්සුත් එක්ක ගොඩක් වැඩ කරන රැකියාවක් නම් සමහර රිසල්ට් එකට වැඩිය බලන්නේ මෙයා කොහොමද කණ්ඩායම් ක්‍රියාකාරකම් වල නිරත වෙච්ච කෙනෙක්ද කියන එක. ඉතින් එතකොට ඒ CV එක හදාගෙන ඉන්න එක ගොඩක් වැදගත්. සහ ඒක ලොකු උත්තේජනයක් වෙන්න පුළුවන්. ආ ක්වොලිෆිකේෂන් මම තව මේකට ඇඩ් කරගන්න ඕනේ කියලා උත්තේජනයක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. එතකොට ඒක දැක්කහම තවත් ආසයි. අනිත් එක තව එකක් කියන්න කැමති සම්මිට සමහර අය ඉන්නවා ජොබ් ඉන්ටර්විව් එකකට යනවා ෆේල් වෙනවා ආය යන්නේ. ඒක එතනින්ම ඩිමෝටිවේට් වෙනවා. යන්න නැතුව ඉන්න ඇත් ඉන්නවා. නෑ මට හරි ගියේ නෑ. ඒක මට ආයෙ ට්‍රයි කරන්න බෑ. අර එහෙම එකක් කරන්න බෑ. ජොබ්ස් වලට යන්න ඕනේ අනිවාර්යෙන්. තියෙන ඉන්ටර්විව්ස් හැම එකටම දාලා බලන්න ඕනේ. තව හොඳ එක්සැම්පල් එකක් තියෙනවා. දැන් මට ගොඩක් අය කතා කරන්නේ කැබින් ක්‍රූ සම්බන්ධයෙන් ජොබ්ස් ගැන. ගොඩාක් කතා කරන අය තමයි මං එක්සැම්පල් එකක් හැටියට කිව්වොත් ඒගොල්ලන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවයට යන්නම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නමුත් ශ්‍රී ලංකාවෙත් ගුවන් සමාගම් දැනට දෙකක් තියෙනවා. ඒ වගේම පිටරට තව ගුවන් සමාගම් තියෙනවා. ඉතින් ඒ ඕන එකට යන්න පුළුවන්. ඒගොල්ලන් කියන්නේ නෑ නෑ මම ලංකාව එකකටමයි යන්නේ. එතකන් ඉන්නවා කියලා. ඉතින් අපි දන්නේ නෑ මේ ඉන්ටර්විව්ස් කවදා එනවද? ඒවා කවදා ඕපන් වෙනවද? සමහරලාට ඒක නා වෙන රටක එයාලයින් එකට ගියොත් එයාට සමහරට ඉක්මනටම ලැඩේක උඩට යන්න පුළුවන් වෙන්නත් පුළුවන්. මෙතන හිර වෙලා ඉන්න නැතුව. ඉතින් මම කියන්නේ ඉන්ටර්විව් එකක් තියෙනවා නම් දාන්න. දැන් වාර්ගේ ජොබ් එක හිතන්න අපි එක්සැම්පල් කැබින් ක්‍රූ නම් කැමති එකක් බලාපොරොත්තු වෙන ඉන්න නැතුව හැම කැබින් ක්‍රූ හැම එයාලයින් එකටම දාන්න ඕනේ. මේක සමහරට ඉන්ටර්විව් එකක් තුනක් ෆේස් කළාට ලොකු එක්ස්පීරියන්ස් එකක්වත් දෙනවා. අනිත් එක නෑ මම මේ කෙනකම් ඉන්නවනේ මේ තියෙන හැම එකටම ගිහලා එක්ස්පීරියන්ස් එක ගන්න. එතකොට ඔයා දන්නවා මොනවද කතා කරන්න ඕනේ ඊළඟට ඇඳගෙන යන්න ඕනේ විදිය. ඒ දේවල් පවා අත්දැකීමක් වෙනවනේ. ඉතින් ඒ නිසා ගොඩක් ඉම්පෝර්ටන්ට් මේ වගේ දේවල් ඉන්ටර්විව්ස් වලට ගිහිල්ලා එක්ස්පීරියන්ස් ගන්න එකත් ඉන්ටර්විව් එක්ස්පීරියන්ස් එකත් ගොඩක් ඉම්පෝර්ටන්ට්. ඉතින් මම හරි ඉස්සලි කිව්වා වගේ CV එක ගොඩක් වැදගත්. ඊට පස්සේ අපි ඉන්ටර්විව් එකට යනකොට ෆේස් කරනකොට මුලින්ම දකින්නේ අපියරන්ස් එකනේ අපේ ඇඳුම පැළඳුම. දැන් මම ගොඩක් කෝපරේට් එටිකට් ග්‍රූමින් ඩයිනින් එටිකට් ඒ පැත්ත උගන්නන කෙනෙක් හැටියට කම්පනීස් වලට යුනිවර්සිටීස් වලට ඒ සබ්ජෙක්ට් එක මගේ කියන්නේ වර්ක්ෂොප්ස් හැටියට මම කරනවා. දකින දේ තමයි ගොඩක් සමහර මැනේජීරියල් ලෙවල්ස් වල ඉන්නවා සාමාන්‍ය අය ඉන්නවා ගොඩක් අය අපි හිතනවා අපි කරන්නේ හරි දේ කියලා. නමුත් අපි කරන්නේ නොදැනුවත්ව වැරදි දේ. අපි හිතන් හිටියට අපි හරි දේ කරනවා කියලා. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් ඉස්කෝලේ යන කාලේ කියලා දෙනවා පොඩි කාලේ කියලා දෙනවා කනකොට කතා කරන්න එපා කෑම එහෙම එහෙ දාන්න එපා කියලා. නමුත් දැන් අපි කරන්නේම කද්දිනේ කතා කරන්නේ. ඉතින් ඒ වගේ චුටි චුටි දේවල්. ඒක නෙමේ නමුත් ඊට වැඩිය වැදගත් දේවල්. අපි ගත්තොත් ටයි එකක් දානකොට ඒකේ ලෙන්ත් එක, එතකොට සූට් එකක් ඇඳහම සොක්ස් වල කලර් එක, සාරියක් ඇඳහම ඉන්ටර්විව් එකට සමහරු බ්ලැක් කලර්, ඩාර්ක් කලර් අඳිනවා. එහෙම නෙමෙයි ලයිට් කලර් එකක් අඳින්න ඕනේ තමන්ගේ ස්කින් කලර් එකට මැච් වෙන. අර තමන් බෑග් එකක් ගෙනියනකොට ලොකු ට්‍රැවලින් බෑග් වගේ ව නෙමෙයි, තමන්ගේ සර්ටිෆිකේට්ස් ෆයිල් ගෙනියනකොට ප්‍රොපර් හොඳ පිළිවෙල ෆයිල් එක දාලා පොඩි වෙච්ච සර්ටිෆිකේට් ඉරිච්ච අපි කියමු පරණ ඔෆිස් එකෙන් හම්බෙච්ච සර්විස් ලෙටර්ස්, එහෙම නැත්නම් ඉස්කෝලෙන් හම්බෙච්ච ලෙටර්ස් ඒ දේවල් පොඩි වෙලා එහෙම ගෙනියන්න බෑ. පිළිවෙලක් කියන එක තියෙන්න ඕනේ. කෙනෙක් ඇතුළට එනකොට ඉන්ටර්විව් රූම් එකට එනකොට
දැක්කහම අර ප්ලසන්ට් ගතිය තියෙන්න ඕනේ top to bottom appearance එකේ ඉඳලා. දැන් මම එහෙම හිටියානම් මං උඩේ නම් පල්ලෙහාටම බලනවා සපත් දෙකේ පොලිෂ් කරපු තැනේ ඉඳලා ඔළුවේ කොණ්ඩේ පීරලා තියෙන විදිහ පවා, ගේන විදිහ පවා, ඇවිදින විදිහ. මොකද බිහේවියකින් ගොඩක් දේවල් ජජ් කරගන්න පුළුවන්. කෙනෙක් කතා කරන්න කට අරින්න කලින් ඇඳුමෙන්, බිහේවියකින්, ඒගොල්ලන් ග්‍රීට් කරන විදිහෙන්, හිනාවෙන්, ඇස්වලින් අපිට බලන්න පුළුවන් මේ කෙනා ඇත්තටම මේ රැකියාවට කැමැත්තෙන් දෙන්නේ නැත්තම් නිකන් එන්නම් වාල එනවද, රැකියාවක් කරන්න ඕනේ, සල්ලි හොයන්න ඕනේ කියන මතෙන් දෙන්නේ කියන නිසා ඒ අපියරන්ස් එක කියන එකත් ගොඩක් වැදගත්. ඊට පස්සේ එතනින් එහාට ඉතින් ඒ ඉන්ටර්විව් කරන කෙනා අපි නිකන් දැන් හිතමු කම්පනි එකට යනවා. මම මගේ ශේෂ්ත්‍රයෙන්ද කියනනම් ඒවියේෂන් ෆීල්ඩ් එකේ රැකියාවකට යනවා මොකක් හරි. අපි ඒවියේෂන් ෆීල්ඩ් එක ගැන දන්නේ නැත්තම්, හිස්ට්‍රි එක දන්නේ නැත්තම්, එහෙම නැත්නම් ඒ කම්පැනිකේ හිස්ට්‍රි එක දන්නේ නැත්නම්, ඒ කම්පැනි එක අද වෙනකොට ඉන්නේ කොච්චර මාකට් ෂෙයාර් එකක් තියනවාද, එහෙම නැත්නම් කොච්චර තැනකද ලංකාවේ ලෝකේ ඉන්නේ, එහෙම එම්ප්ලොයිස්ලා කොච්චර ප්‍රමාණයක්, සහයලගේ වෙබ්සයිට් වලට ගිහින් ඉන්ෆෝමේෂන් ගන්න පුළුවන්, නැත්නම් ඕනම තැනකින් අපිට ගන්න පුළුවන් ඉන්ෆෝමේෂන්. ඒගොල්ලන්ගේ ඇනුවල් රිපෝර්ට්ස් තියෙනවා. ඕනම කෙනෙක් මම කියන්නේ ගිහිල්ලා කම්පැනි එකට යන්න කලින් ඉන්ටර්විව් එකට ඇනුවල් රිපෝර්ට් එකක් බලලා එම්ප්ලොයිස්ලා කොහොමද මොන මොන දේවල් CSR ප්‍රොජෙක්ට්ස් පවා කරන්නේ හැම දෙයක්ම දැනුවත් වෙලා යන්න ඕනේ ඉන්ටර්විව් එකට යනකොට. මොකද කම්පැනි එක ගැන දන්නේ නැත්නම් තේරුමක් නැහැ. ඒ කියන්නේ උනන්දුවකින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ කියලා එක තේරෙනවා. ඉතින් ඕනම ඉන්ටර්විව් එකක් කරනකොට පොසිටිව් වෙන්න ඕනේ. අර කෙනෙක් ප්‍රශ්නයක් අහනකොට උනත් පවා අපි පොසිටිව්වට ආන්සර් එක දෙන්න ඕනේ. මොකද ඔයාව ඉන්ටර්විව් කරන කෙනා අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන මේ කෙනා මගේ කම්පැනි එකට වැදගත්ද, අවශ්‍ය ඇසට් එකක්ද කියන එකනේ ඉන්ටර්විව් කරන කෙනා බලාපොරොත්තු වෙන. ඉතින් මෙයා ඇසට් එකක් නෙමෙයි නම් තේරුමක් නැහැ අරගෙන. ඊට වැඩිය වෙන කෙනෙක්ට චාන්ස් එකක් දෙන එක වටිනවා. කොච්චර සමහරලාට ලස්සනට ඇඳගෙන ගියත් වැඩක් නැහැ. ඔයා පොසිටිව් නැත්තම්, ඔයා ඔයාගේ කරියර් එකේ උඩට යන්න කැමැත්තක් නැති කෙනෙක් නම්, ඒ වගේම කම්පැනි එක ගැන ඒ කිසිම දෙයක් දන්නේ නැත්නම්, දැනුවත් නැත්නම්, එහෙම වුණොත් ඒත් වැඩකුත් නැහැ. මොකද සමහරලාට අපි ඇඳුම බලන්න කියලා කිව්වට සමහරලාට ඇඳුමෙන්ම නෙමෙයි, ඇතුලේ කෙනා ගොඩාක් දැනුමක් තියෙන පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. ඉතින් හැමදේම ඉන්ටර්විව් කරන කෙනා හැමදේම බලනවා. ඉන්ටර්විව් එකට යන පුද්ගලයා දැනගන්න ඕනේ අපි ලස්සනට පිළිවෙලකට හැමදේම අරගෙන හරි බිහේව් වෙලා හරියට රැකියාවට උචිත විදියට හැසිරিলা පොසිටිව්වට කතා කරාම රැකියාව අනිවාර්යෙන් හම්බ වෙනවා. හදිස්සි හරි හම්බුනේ නැත්නම් තව පාරක් ඉන්ටර්විව් එකට ගිහලා try කරන්න ඕනේ. පැහැදිලි. එතකොට තව කාරණයක් මෙතෙන්දීම දැනගන්නවා. දැන් ඉන්ටර්විව් එකට ගිහිල්ලා face කරද්දි මොන වගේ ගුණාංගද තියෙන්න ඕනේ කියන කාරණේ නිසා ඒ discussion එක අතට. ඔව්. ඒ කියන්නේ දැන් සමහර විට අපි දකිනවා මේ ඉන්ටර්විව් එකට ගිහිල්ලා සමහරවල් negative answers දෙන අවස්ථා තියෙනවා. දැන් අපි මේ ළඟදී ඉන්ටර්විව් එකක් තිබුණා. ඒකදී අපි ගොඩාක් දැකපු දෙයක් තමයි ડોක්ටර් පුලි මේ ඕන vacancy එකක් දෙන්න මං කරන්නම්, ඕන job එකක් දෙන්න මං කරන්නම්, ඒ වගේ තර. ඒතර ටාගට් එකක් නැති ගතියක් තියෙනවනේ. කියන්නේ ඕන job එකක් දෙන්න මොනවා දුන්නත් කරනවා. ඒ වගේ අර නිකන් ඕවර් තින්කින් ගතියක් තියෙනවනේ. ඒතර ඒ වගේ answers ගොඩක් අපිට මේ බලපානව නේද මේ රැකියාව මේ අවස්ථාවක් නැති වෙන්න. ඔව් අනිවාර්යෙන් ගොඩක් ඔය වගේම තව එකක් තමයි කට්ටිය ඊළඟට අහන ප්‍රශ්නේ තමයි නිවාඩු කොච්චර තියනවද? සැලරි එක කොච්චරක් දෙනවද? ඉතින් හිතන්නකෝ අපි දැන් කම්පැනි එකට ගිහලා නිවාඩු කොච්චරක් තියනවද කියලා දැන් අන්තිමට අහනවනේ මේ මොන හරි දෙයක් කියන්න තියනවද අහන්න තියනවද කියලා ඇහුවොත් නිවාඩු කොහොමද සෙනසුරාදා දිරිද නිවාඩුද ඒවා අහනවට වැඩිය ඒකෙම තේරෙනවා දැනුවත් නැහැ කියලා. මොකද අපේ රටේ රජයේ නීතියක් තියනවා නිවාඩු මෙච්චර ගාණක් තියනවා කියලා. කැලෙන්ඩර් එකක් ගත්තොත් පේනවා. ඉතින් ඒ නිවාඩු අනිවාර්යෙන් තියනවා ප්‍රයිවට් හෝ පබ්ලික් සෙක්ටර් එකට. කැලෙන්ඩර් එකේ තියෙන විදිහටම අනිවාර්යෙන් තියනවා. ඒ වගේම ඇනුවල් ලීව් කියලා, සික් ලීව් කියලා, කැෂුවල් ලීව් කියලා ඒ වගේ වෙන් කරලා තියෙනවා. ඉතින් ඒක දැනුවත් වෙලා යන්න ඕනේ. මොන වගේ ලීව්ද මේ රටක වැඩ කරන එම්ප්ලොයි කෙනෙක්ට ලැබෙන, කම්පැනි එක වැඩ කරන එම්ප්ලොයි කෙනෙක්ට ලැබෙන ලීව් ප්‍රමාණය තමන් ඒක දැනගන්න ඕනේ. ඒක හෝම්වර්ක්. ගෙදරින් කරගෙන යන්න ඕන දෙයක් එක. ගිහිල්ලා බොස්කෙන් අහන එක නෙමේ ටැලන්ට් එක. අනිත් එක තමන්ගේ ටැලන්ට් එක අඳුර ගන්න ඕනේ. තමන් ලොකු එක්ස්පීරියන්ස් එකක් නැත්තම්, තමන්ට ලොකු එඩියුකේෂන් ක්වාලිෆිකේෂන් එකක් නැත්තම් සමහරට තමන් ඒ වගේ ලොකු රැකියාවක් බලාපොරොත්තු වෙන්නත් අමාරුයිනේ. මොකද ඒගොල්ලෝ බලන්නේ එඩියුකේෂන් ක්වාලිෆිකේෂන් සහ ටැලන්ට් එක දෙකම තියෙනවා. ටැලන්ට් එක ඔයා වැඩක් කරලා පෙන්නපු කෙනෙක් නම්, දැන් අපි හිතමු කෙනෙක්ට එඩියුකේෂන් ක්වාලිෆිකේෂන් එකක් මදි, ගොඩක් මදි. නමුත් එයා රිසර්ච් කරලා තියෙනවා නම් මොන හරි දේවල් සම්බන්ධයෙන්, නැත්නම් පොතක් ලියලා තියෙනවා නම් මොකක් හරි දෙයක් සම්බන්ධයෙන්, සමාජය ගැන හරි මොන හරි දෙයක්, එහෙම නැත්නම් දැන් ගොඩක් ළමයි දැන් අපි මෙහෙම කතා කරාට ගොඩක් අය YouTube වල වීඩියෝස් කරනවා.
ඉතින් ඒවත් හොඳ දේවල්. සමහර අය ඉන්ෆ්ලුවෙන්සර් වෙලා තියෙනවා. ඒ කියන්නේ සමහර අය TikTok වල ඉන්නවා. TikTok හොඳට පාවිච්චි කරන අයත් ඉන්නවා. සෝෂල් මීඩියා කියන එක වැරදියට පාවිච්චි කරන අයත් ඉන්නවා. නමුත් ඒව පාවිච්චි කරලා අද අපි ගත්ත ටෙලිඩ්‍රාමාස් වල ඇක්ට් කරන ඇක්ටර්ස් ඇක්ට්‍රෙසස් ලා ඉන්නවා. මොඩල්ස් ලා ඉන්නවා. ඔය පැජන්ස් වලට යන අය ඉන්නවා. ඒ වගේම හොඳ කම්පනීස් වල ප්‍රමෝට් කරන්න පුළුවන් මාර්කටිං කට්ටිය ඉන්නවා. ඉතින් ඒවත් හොඳ පැත්තට යූස් කරන්න පුළුවන්. ඉතින් ඒවත් හොඳ ජොබ්ස් තමා කෙනෙක්ට. අර සමහරලාට තනියම වැඩ කරන්න කැමති කෙනෙක්ට ඒ ඔන්ලයින් බිස්නස් එකක් කරලා ඔන්ලයින් හරහා ඒ දේවල් කරන්න පුළුවන්. ඒවත් රැකියාවල්. අපි අර දකින්නේ ඔෆිස් ජොබ් එකක් ගිහිල්ලා ඉඳගෙන ඉන්ටර්වයු කරලා උදේ 8 ඉඳන් 5 වෙනකම් වැඩ කරලා ගෙදර යන එකම නෙමේ රැකියාවක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට. අරවත් රැකියාවන් තමයි හොඳට සමහට ඈන් කරනවා ඒගොල්ලන් ඒ තමන්ගේ කැමති රැකියාව කරන ගමන්. ඉතින් ඒ දේවත් ගොඩක් ඉම්පෝර්ටන්ට්. දැන් මගේ රැකියාව වගේ ගත්තොත් සමහරලාට රෑ නිදිමරන්න පුළුවන් නිදිමරන රැකියාවක්. සමහරලාට කෙනෙක් ඇඳට යනකොට රෑ 11ට 12ට අපි ට්‍රාන්ස්පෝර්ට් එකට නගින වෙලාව පාන්දර 3ට 2ට 1ට. ඉතින් ඒ ස්ට්‍රෙස් ඒක සමහරලාට ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඉතින් ඒ ස්ට්‍රෙස් එකත් මැනේජ් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ ඒ රැකියාව කරන්න. නැත්නම් අපෝ මම දැන් උදේ පාන්දර අනිත් අය නිදි මම දැන් මේ යනවා කියලා අඬාගෙන ආවොත් එයාටත් කරදරයක්, අනිත් අයටත් කරදරයක්, එයාත් එන මිනිස්සුන්ටත් කරදරයක්. ඉතින් ඒක තමන් වගකීමක් ඇතුව කරන වැඩේ කරන්න ඕනේ. සම්මුඛ පරීක්ෂණයක් ඕන දෙයකට යනකොට අර පොසිටිව් කම, අහන්න ඕන ප්‍රශ්න, කතා කරන්න ඕන දේවල්. දැන් අපි ගොඩක් ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි පරිණත මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ වයසින් සමහර විට පරිණතයි කියන්නේ වයස වැඩි වුණාම, එක්ස්පීරියන්ස් එක වැඩි වුණාම පරිණතයි කියලා එක එක විදිහට ඒක අර්ථ දක්වනවා. එහෙම නෙමෙයි. පරිණත කියලා කියන්නේ හැම අතින්ම. සමහරට වයසින් වෙන්න පුළුවන්, සමහරට එක්ස්පීරියන්ස් එකකින් වෙන්න පුළුවන්. හැම අතින්ම පරිණත කෙනෙක්. එහෙම නැත්නම් ජොබ් එකේ වගේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණ කෙනෙක්. ඒ කෙනෙක්ගෙන් අපිට ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන් මේ ජොබ් එක කරොත් කොහොමද, කොච්චර කාලයක් මට මේ ජොබ් එක කරන්න පුළුවන්ද, මෙතන මට කරියර් ප්‍රෝග්‍රෙස් එකක් තියනවාද, ඒ වගේ දේවල් අපිට ප්‍රවීණයන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. සමහරලාට අපි සර්ච් කරලා ගන්න දේ වෙනස් වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. ඉතින් අර වගේ ප්‍රවීණයෝ කීප දෙනෙක් එක්ක කතා කරොත් හොඳ අවබෝධයක් ගන්න පුළුවන් ඉන්ටර්වයු එකට යන්න කලින්. එතකොට ලෝකය අප්ඩේට් වෙනවා. එතකොට මේ අප්ඩේට් වෙනකොට රැකියාව අවස්ථා සමහර විට නැති වෙලා යන අවස්ථා අපි දකිනවා. මොකද මේ අප්ඩේට් වීමත් එක්ක සහ තාක්ෂණය ලැබීමත් එක්ක. එතකොට මේ හැම දෙයක් තුළම අපිට පැහැදිලි වෙන ડોක්ටර් මේ උපුලි, ඒ තමයි මේ නිර්මාණශීලීත්වයට කියන එකට, නැත්නම් අලුත් සංකල්ප කියන එකට, අර පුළුල් දැක්ම කියන එකට, විෂන් එක කියන එකට ප්‍රධාන තැනක් එනවා. දැන් අපි හිතමු පාසල් ශිෂ්‍යාවක් සමහර විට කෙනෙක් දකිනවල හොඳ AC රූම් එක වාඩි වෙලා මැනේජර් කෙනෙක් විදිහට යාට තියෙන සයින් කරන එකයි සමහර පුංචි වපසරියක් තියෙන. එතකොට එයා ඒ වෙනුවෙන් හීන දකිනවා. හැබැයි අපි දකිනවා මේ O-level සමහරට අසමත් වෙච්ච පුංචි දරුවෝ මේ ලස්සන කන්සෙප්ට් සමාජයට TikTok කරහා, ඊට පස්සේ YouTube හරහා හොඳ YouTuber වෙලා සමහරට ඩොලර්ස් ගණන් ලංකාවට ගේන අය වෙලා ඉන්නවා මේ වෙනකොට. සමහර පුංචි දෙයකින් පටන් ගන්න. සමහර විට ෆිල්ම් ඇන් ටෙලිවිෂන් ගැන එයාලට ලොකු දැනුමක් නැහැ. සමහරට කැමරා ඇන්ගල් එක ගැන ලොකු දැනුමක් නැහැ. හැබැයි ඒ පුංචි තැනකින් පටන් අරගෙන සාර්ථක වෙලා තියෙනවා. එතකොට අර නිර්මාණශීලීත්වය කියන එක, දැන් අපි ගුවන් සේවිකාවකට නිර්මාණශීලීත්වය වැදගත් වෙනවද? ඊට පස්සේ අපි හිතමු ආචාර්යවරියකට නිර්මාණශීලීත්වය වැදගත් වෙනවද? ඊට පස්සේ රූපවාහිනී නිවේදකයෙක්ට නිර්මාණශීලීත්වය කොච්චර වැදගත් වෙනවද කියලා මම දන්නවා. මොකද හැම වෙලෙම අලුත් සංකල්ප, අලුත් අදහස්, අලුත් විවේකකින් බලනකොට අපිට අපේ මේ සාර්ථකත්වය ළඟා කරගන්න ගොඩක් පහසුයි. නිර්මාණශීලීත්වය ගැන ඔබේ අදහස මොකක්ද? ඒක ඔබේ ජීවිතේ කොහොමද බලපාල තියෙන ඉදිරියට යන්න? ඔව්, අනිවාර්යෙන්. අපි සමහර අය කරන්නේ මොකක් හරි දෙයක් තෝරගත්තාම එක තැන පල් වෙන එක. ඉතින් එතකොට අර පොඩි ක්ලොසට් එකක් ඇතුළට වෙලා මේක තමයි මගේ රැකියාව, අර කිව්වා වගේ සයින් එකක් දානවා. එහෙම නැත්නම් උදේ හවස වැඩට යනවා. නැත්නම් ඒ තමන්ගේ එක රූටින් එකට යනවා. අපි හිතමු ටීචර් කෙනෙක් අවුරුදු 60ක් විතරම එකම පාසල් තුනක විතර චේන්ජ් වෙනවා, එකම සබ්ජෙක්ට් එක උගන්වනවා. මේක ගොඩක් පොහොරින්නේ ඇත්තටම. ඒකට මට මුකුත් කියන්න බෑ, මගේ අම්මි ටීචර්. ඒක නිසා වෙන ඇත්තටම ගුරුවරියකට මං මගේ අම්මිගෙන් දැක්කත් ටීචර් කෙනෙක්ටත් පුළුවන් අප්ඩේට් වෙන්න කියලා. අනිවාර්යෙන්. ඒ කියන්නේ අලුත් විදිහට උගන්වන්න, අලුත් ක්‍රමවේද හොයාගන්න, රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්ත ගොඩක් තියෙනවා. මොකද ටීචර් කෙනෙක් කියලා උදේ වැඩට ගියා, ළමයින්ට අර සබ්ජෙක්ට් එක ඉගැන්නුවා, ආවා නෙමෙයි. මොකද ළමයි කියන අය දැනුම ගන්නේ ගොඩක් වෙලාවට සමහර ළමයින්ට ගොඩක් බහුතරයක් ගෙවල් වලින් ෆෝන්ස් ඒ දේවල් කම්පියුටර්ස් යූස් කරන්න දෙන්නේ නැහැනේ. අපේ කාලෙන්නම් දුන්නේ නැහැ. දැනුත් සමහර අයට දෙන්නේ නැහැ, ගොඩක් ස්ට්‍රික්. ඉතින් ඒ ළමයි දැනුම ගන්න ගුරුවරියගෙන්.
කොහොමරි ගුරුවරයා ඇවිල්ලා අප්ඩේට් වෙලා සමාජයේ තියෙන දේවල් ගුරුවරයෙක් වුණාම දැන් මම නම් මගේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ට උගන්වනකොට මම අනිවාර්යෙන් කියනවා ඔයගොල්ලෝ රැකියාවක් හොයාගන්නකොට මොනවද කරන්න ඕනේ CV එකක් හදලාද මං අහන්නේ පන්තියට යන්න කලින් මං අහන්නේ LinkedIn ප්‍රොෆයිල් එකක් තියනවද ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනල් ප්ලැට්ෆෝම් එක මොන හරි ඉන්නවද ඔයගොල්ලෝ CV එකක් මොකක් හරි ජොබ් එකකට අපි එන්න ඕනේ නැහැ ඒ කියන්නේ ඒගොල්ලන් පබ්ලිෂ් කරන්න ඕනේ නැහැ වේකන්සි එකක් තියනවා කියලා. අපිට කම්පැනි එක වෙබ්සයිට් එකට ගිහලා කරියර් පේජ් එකට ගිහලා අපිට අපේ CV එක අප්ඩේට් කරලා තියන්න පුළුවන්. සමහරట్లా ඒගොල්ලන්ට ලොකු වේකන්සි එකක් තිබ්බොත් කෝල් කරන්න පුළුවන් ඒක එලියට දාන්නත් කලින්. ඉතින් මම නම් කරන්නේ මම ගොඩක් වෙලාවට ගුරුවරයා ලෙක්චර් කෙනෙක් හැටියට මම ඒ වගේ දේවල් වලින් මිනිසුන්ව පෝසත් කරනවා. ඒ කියන්නේ අපි ගුරුවරියක් හැටියට උනත් අර අමතර දැනුම කියන එක ළමයා බලාපොරොත්තු වෙන්නේ යාගෙන් නම් සමහරట్లా ඉස්කෝලේට ඇවිල්ලා ගුරුවරියක් අඳින පළඳින විදිහ පවා හරි ආසයිනේ ඔසරියක් ඇඳලා සාරියක් ඇඳලා කොණ්ඩේ බැඳලා එනකොට එතනින්ම ආදර්ශයක් වෙනවා ළමයින්ට අනාගතයට. ඉතින් ඒ වගේ අප්ඩේට් වෙලා දේවල්. දැන් මට මතකයි ඉස්සර අපේ අම්මි උනත් නිවුස් බලනවා. නිවුස් බලලා ඔක්කොම ලියනවා. පොතක ලියනවා. ඒ කියන්නේ සාමාන්‍ය දැනීම තියෙන ඒවා රටවල් වල වෙන දේවල් ඒ හැමදේම ලියනවා. ඉතින් මම ඒ ලෙවල් කරනකොට අපිට සාමාන්‍ය දැනීම මේ මොකද තිබ්බනේ පරීක්ෂණය. ඒකේ ප්‍රයිස් එකක් ගත්තා. පන්තියේ අන්තිම වාරේ අම්මිගේ පොත කියවලා නැතුව මම ටීවි බලලා අර දැන් අපි ඒක ෆෝකස් කරගෙන ඉන්නේ නැහැ මේ කාලේ මට තිබ්බේ ඩාන්සින් කරන එක ගොඩක් මොළුවේ තිබ්බේ ඉතින් අර අම්මි ලියලා තිබ්බ පොත කියවලා මම ප්‍රයිස් එකක් ගත්තා ප්‍රයිස් ගිවින් එකේ එච්චර ලකුණු ඉතින් අර ඒ වගේ ගුරුවරයා දැන් අම්මි මට විතරක් නෙමේ දැනුම ළමයින්ටත් දෙනවා කියලා ඉතින් අප්ඩේට් වෙලා සමාජයේ ගන්න පුළුවන් අලුත් දේවල් ඇඳුම පැළඳුමේ පවා සමාජයේ දැනුම ටීවී එකේ නිවුස් එදිනෙදා දේවල් පවා එහෙම අප්ඩේට් කරනකොට ඒව තමයි නිර්මාණශීලීත්වය කියන්නේ අර උදේ ගිහිල්ලා උගන්නලා එන එක නෙමෙයි ඕනම රැකියාවක අලුතෙන් වෙන දේවල් තියෙනවා දැන් ගොඩක් රැකියාවල් ගොඩක් දේවල් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක දැන් ගොඩක් වැදගත් වෙලා තියෙනවා ඒක තමයි දැන් ගොඩක් යූස් කරන්නේ හැමතරම සමහර දේවල් දැන් කෙලින්ම සිස්ටම්ස් වල අප්ඩේට් වෙලා තියෙනවා අපිට එතන කවුරුත් ඉන්න ඕනේ පුද්ගලෙක් ඉන්න ඕනේ නැහැ සිස්ටම් එකෙන් හැමදේම අඳුර ගන්න. ඉතින් ඒක වෙනම එක්ස්පර්ට්ස්ලා ඉන්නවා ඒ සම්බන්ධ වැඩ කරන. ඉතින් ඒ වගේ දේවල් අත්හදා බලන්න පුළුවන්. අලුත් ළමයි හැටියට ගොඩක් ඔය අලුත් දැන් හිතන්න ඔය ඒරෝස්පේස් පැත්ත, ඒරොනොටිකල් පැත්ත අපි හොඳ උදාහරණයක් ගන්නම් මම. දැන් අපි ප්ලේන් ගැන ගත්තොත් ප්ලේන්ම තමයි අපි දන්නේ. නමුත් ඩ්‍රෝන්ස් පැත්ත තියෙනවා. ඩ්‍රෝන් එකකින් ඩ්‍රෝන් එකක් කියලා කිව්වම ඩ්‍රෝන් එකකින් පුළුවන් ටැග් කරන්න ඕන තැනකට. ඉතින් ඒ වගේ වැරදි පැත්තට යන්නේ නැතුව ඒ වගේ අපිට මැප් කරන්න පුළුවන්. දැන් අපි ඉස්සර කරන්නේ සමහර විට ඒ මැනලා ඉඩමක් ගත්තොත් මැනලා ලොකු අක්කර ගාණක් නම් මැනලිවර වෙලා කොච්චර ප්‍රමාණයක් තියෙනවද? මනින්දා දවස් ගාණක් යනවා, ලේබර් කෝස්ට් එක හැමදේම වැඩි. නමුත් ඩ්‍රෝන් එකක් තුලින් අපිට ඒක මැප් කරන්න පුළුවන්. මුහුදේ ගොඩබිමේ ඕනද? ඉතින් ඒ වගේ දේවලුත් අලුත් ජොබ්ස් කට්ටිය දන්නේ නැති. එතකොට ඒ වගේ ගොඩක් ඔය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, සයිබර් සිකියුරිටි, IT පැත්තෙන් උගන්නන ගුරුවරියක් පැත්තෙන් අලුත් අලුත් සබ්ජෙක්ට්ස් තියනවා දැන් ළමයින්ට දෙන්න පුළුවන් දෙන සබ්ජෙක්ට් එකට අමතරව ඒ කියන්නේ කෙනෙක්ට ළමයට අලුත් දැනුමක් දෙන එකත් ලොකු පිනක්නේ. ඉතින් ඒකට අලුතෙන් ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා හරි ආගමික ස්ථානයකට ගිහිල්ලා පින් කරන්න අවශ්‍ය නැහැ. අපි ළමයට දැනුමක් දෙනවා කියන්නේ කෙනෙක් සමාජයේ හොඳ තැනක ඉන්නවා කියලා කියන්නේත් ලොකු දෙයක්. මම ඇත්තටම අමතරව අර මං කිව්ව එටිකට් ඒ සම්බන්ධ දේවල් කරනවා කියලා කෙනෙක් අඳින පළඳින විදිය ඩිනර් එකකට අපි මොන හරි මීල් එකකට ගිහලා කොහරි තැනකට ගිහලා කෑම කන විදිය හැඳි ගැරපු පාවිච්චි කරන විදිය අලුත් මීල්ස් තියනවා ඒ කියන්නේ මීල් සර්විසස් තියනවා කෑම ජාති තියනවා අර ලේඩිස් ෆස්ට් කියලා එකක් තියෙනවා අපි ගැහණු කෙනෙක්ට ගරු කරන්න ඕන විදිය තියෙනවා ඉතින් ඒ දේවල් පවා දැන් සමහර කෙනෙක් ගත්තොත් බොය් කෙනෙක් දැන් ඔගොල්ලෝ වගේ අංකවර හරි ගත්තොත් සමහර වෙලාවට වයිෆ්ට හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි යාළු වෙච්ච මුල් කාලෙ වෙන්න පුළුවන් දොර ඇරලා දෙනවා වාහනේ පුටු ඇදලා දෙනවා ඉඳ ගන්න දැන් ඕක අම්මට කරනවාද ඒගොල්ලෝ නේ අර ගර්ල් ෆ්‍රෙන්ඩ් වයිෆ්ට හරි මුල කාලෙ හරි දිගටම හරි කරයි නමුත් අම්මෙක්ට කරනවාද නෑ ඉතින් ඒ වගේ දේවල් පවා මන්නම් දැනුවත් කරනවා මොකද ඉස්සෙල්ලා මොන දේ කරන්නත් කලින් අම්මා තාත්තට අපි සලකලා ඉන්න ඕනේ එතනින් තමයි පටන් ගන්න ඉස්සරහට යනවා ඊළඟ පරම්පරාව හරි ඔයා හරි කෙනෙක් හැදෙද්දි අරදේ ඒගොල්ලන්ටත් කරන එක එක ලොකු එක්සැම්පල් එකක් බලාගෙන ඉන්නවා කට්ටිය. අර නිර්මාණශීලීත්වය ඇතුළේ ওই ටිකත් හැදෙනවා නම් ගොඩක් ලස්සනයි. හැදෙනවා නම් අර ආචාර විදි කියන එක නිර්මාණශීලීත්වය දැනුම ආචාර විදි කියන එක ගොඩක් ලාවට නිර්මාණශීලීත්වය තියෙන කෙනෙක් ඇතුළේ ওই ටික ටිකක් හැදෙනවා. අනිවාර්යෙන් හැදෙනවා. මොකද අර ක්‍රියේටිව් එහෙම කට්ටිය අර පැත්තටත් බරයි ගොඩක්. නිකන් රොබෝස්ලා වගේ අර කිසිම සෙන්ස් මුකුත් නැතුව
කෙනෙක්ට අර ඉරිසියාව කුහකත්වය තව කෙනෙක් උඩට යනවට කැමති නෑ. එම් තමන්ට විතරයි තියෙනවන සෙල්ෆිෂ් ගතිය ටිකක් ද අපේ රටේ ගොඩක් මිනිස්සු ආගන්තුක සත්කාරයට බරයි, හදිසියක් වුණොත් දුවල යනවා, ගිහිල්ලා උදව් කරනවා. ඒ දේවල් අතරේ පොඩ්ඩක් අර තව කෙනෙක් උඩට යනකොට පොඩි ඉරිසියා ගතියකුත් කට්ටියක තියෙනවා. මේක දැකලා තියෙන දෙයක්. ඉතින් ඒ දේත් අඩු කරගත්ත නම් ඇත්තටම ලංකාව කියන්නේත් ලස්සන රටක්, ලංකාවේ මිනිස්සු කියන්නේත් හරිම ලස්සන තැනක්. මොකද පුදුම දැනුමක්නේ තියෙන්නේ. දැන් අපි සෝෂල් මීඩියා ගත්තොත් පොඩි දෙයක් වුණොත් මාර විදිහට ක්‍රියේටිව් කරලා දේවල් දානවනේ. කොහෙන් ඒ ඐඩියාස් එනවද අපි දන්නේ. ඒ කියන්නේ පොඩි දෙයයි වෙන්න ඕනේ, අමුතුම විදිහට ක්‍රියේට් කරන එක එක කන්සෙප්ට්ස් ගොඩනගනවා. ඉතින් ඒවා නිර්මාණශීලීත්වය වට කියන්නේ. ඉතින් ඒවයි අර ආචාර විදි, ඒ වගේම ගොඩක් ඉම්පෝර්ටන්ට් වෙනවා. දැන් පිට රටක හරි මොන හරි ඔන්ලයින් ඉන්ටර්වියුස් දැන් පවත්වනවා. ඒ වගේ දේවල් ගොඩක් ඔන්ලයින් ඉන්ටර්වියුස් තියෙනවා. ඔන්ලයින් ඉන්ටර්වියු පැත්තෙන් මම ගත්තොත් ඕගොල්ලෝ දැකලා ඇති සමහරලාට දැන් ඔය සෝෂල් මීඩියා ෆේස්බුක් වල විහිළු කතා බවට පත් වෙනවා. ටියුෂන් වල උගන්නනකොට පිටිපස්සෙන් කට්ටිය කෑ ගහනවා, නිදාගෙන ඉන්නවා, කැමරා ඔන් වෙනවා. ඉතින් ඒකම හොඳ එක්සැම්පල් එකක්. අපි ඉන්ටර්වියු එකට යනකොට කැමරා එක ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ අපිට ફોකස් කරලා. පිටිපස්සේ මොන හරි ඩිස්ටර්බ් මොන හරි තියනවා නම් බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා ඒව හදා ගන්න ඕනේ. එතකොට අර සද්ද ඇහෙන ඒවා, ඒගොල්ලෝ මොන හරි ලියා ගන්න කිව්වොත් පෑනක් තියෙන්න ඕනේ, පොතක් තියෙන්න ඕනේ, එතන හදිසිය දේවල් නෝට් ඩවුන් කරගන්න. ඒ වගේම තමන්ට ඕන ඩොකියුමන්ට්ස්, හදිසිය සර්ටිෆිකේට් එකක්. දැන් මගේ ඉන්ටර්වියු එකක් තිබ්බා, ඒක අපි ඔන්ලයින් කැමරා එකෙන් ත්‍රූ තමයි සර්ටිෆිකේට්ස් පෙන්නන්නේ. පෙන්නන්න කියනකොට සර්ටිෆිකේට් ෆයිල් එක නැත්තන් ළඟ මම නැගිටලා ගිහිල්ලා හොයාගෙන එන්නද බෑනේ. හැමදේම රෙඩි වෙලා ඉන්න ඕනේ. ඔන්ලයින් ඉන්ටර්වියු එකක් වුණත් අර ෆේස් ටු ෆේස් මූණ විතරයි පේන්නේ කියලා එහෙම ඉන්න බෑ. නියපොත්තේ පවා අපි ලස්සනට ඉන්න ඕනේ. මොකද රැකියාවන් වෙනස්නේ. ඔෆිස් ජොබ් එකක් වෙනම එකක් වෙන්න පුළුවන්. මිනිසුත් එක්ක වැඩ කරන රැකියාවක් වෙනම විදිහක එකක් වෙන්න පුළුවන්. ඒතර ඉන්ටර්වියු කරන විදි උනත් වෙනස් වෙනවා. ඉතින් තමන් ඒකට හෝම්වර්ක් කරලා තමන් ලෑස්ති වෙලා ඉන්න ඕනේ. මේ රැකියාව තුල සමහරට කාලයක් අල්ලගෙන ඉන්න බැරි ගතියකුත් තියෙනවා. අපි රැකියාවකට අලුතෙන් දැන් අපි මට ජොබ් එකක් හම්බුණා. එතකොට අලුත් පිරිසක්, අලුත් කම්පැනි එකක්, සමහරට අලුත් කෙනෙක් යටතේ අපිට ඉන්න වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක කෙනෙක් මොන වගේ මයින්ඩ් එකකද ඉන්න ඕනේ කියන එක අපි කොහොමද දැනුවත් කරන්නේ? ඔව්, සමහර අය තියනවා සමහරක් ඒකලං ඉන්න එක රැකියාවේ සෑහෙන කාලයක්. මොන හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් මට ඉන්න බෑ මෙතන, මම යනවා යන්න කියලා එහෙම ඇටිටියුඩ් එකක් දැන් කට්ටියක තියෙනවා. ඉස්සර දැන් අපේ පේරන්ට්ස්ගේ පැත්ත ගත්තොත් සමහරට අපිත් ටිකක් ඒ පැත්තට බරයි. නමුත් අර ඉවසීම කියන එක තියෙනවානේ. කාලයත් එක්ක ඒක හැදෙනවා. කාලයත් එක්ක හැදෙනවානේ. දැන් සමහර අය පොඩක් යංග ජෙනරේෂන් එකේ අය දැන් ජොබ් එකට ගියා. සමහරලාට අවශ්‍යම නැත්තම් ඒ ජොබ් එක, මුදල් ප්‍රශ්නකුත් නැත්තම්, සමාජයේ බලපෑමකුත් නැත්තම් අනේ මට ඉන්න බෑ ඔය කියන දේවල් කරගෙන කියලා රෙසිග්නේෂන් දුන්නා ගියා. සමහරට ඒකත් නැ ගියා. ඉතින් එතකොට තවත් රැකියාවකට යනකොට දැන් හිතන්න අවුරුදු 5ක හරි අවුරුද්දක හරි කාලයක් ඇතුළත රැකියාවල් 5ක් 6කට මාරු වෙලා තියෙනවා නම් CV එකේව දානවනේ. එතනින්ම පොඩ්ඩක් නෙගටිව් මාක් එකක් එනවා. මොකද එක තැනක ඉන්න පුළුවන් කෙනෙක්ද මෙයා කියන ක්වෙස්චන් මාක් එක එනවා එතනදී ඕනම කෙනෙක්ට. ඉතින් සමහරට වැලිඩ් රීසන් එකක් වෙන්න පුළුවන්. ඉතින් අවුරුදු 5ක් ඇතුළත රැකියාවල් 5කට 6කට 7කට යනවා කියන්නේ පොඩි එතන ක්වෙස්චන් මාක් එකක් එනවනේ. ඉතින් ඒ නිසා තමන් දැනගන්න ඕනේ ඉවසීමෙන් වැඩ කරන්න. මොකද හැම එකක්ම රැකියාවක්ම අපි හිතන විදිහට මේ හැමදේම ලස්සනට යන්නේ නැහැනේ. ස්මූත්වට ලයිෆ් එකේ වුණත් අපිට අසනීප වෙන්න පුළුවන්, වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ රැකියාවක් වුණත් ඒ රැකියාව කරන පුද්ගලයෝ පිරිස ඉන්නවානේ, අනිත් එම්ප්ලොයිස්ලා ඉන්න කලීග්ස්ලා, ඒගොල්ලගේ මූඩ් එක අනුවත් වෙනස් වෙනවානේ. දැන් කෙනෙක් දැන් මමයි ආයෙන රැකියාව කරන්න එකම තැනක, ඔයාගේ අද දවසේ ඔයාට මොනාරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයා සමහරට ඒක මගෙන් පිට කරන්න පුළුවන් වෙන්න පුළුවන්, මමත් ඒකේ ඒ පැත්තට කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ අනිත් අයගේ දේවල් ගොඩක් වෙලාවට අපි දැනගන්න ඕනේ. අනිත් කෙනෙගේ ඉමෝෂන්ස් කියන එක තේරුම් ගන්න එක, ඒකට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන ගුණාංගය ගොඩක් අත්‍යවශ්‍යයි. අනිත් කෙනා මොකක් හරි ප්‍රශ්නකින් කෑ ගහනවා නම්, මොකක් හරි දෙයක් වෙනවා නම් ඇයි මෙයා මෙහෙම කරන්නේ කියන එක ඉන්න ඕනේ. අනිත් එක අනිත් කෙනාට ඇහුම්කන් දෙන්න ඕනේ. කෙනෙක් ප්‍රශ්නකින් වෙන්න පුළුවන්, ඒ කෙනා කැමැත්තෙන් නෙමේ වෙන්න පුළුවන් රැකියාව කරන්න. එතකොට තව කෙනෙක්ට ඇයි මොකද්ද කියලා ප්‍රශ්න අහලා පොඩ්ඩක් ඇහුම්කන් දුන්නොත් සපෝටිව්, එහෙම සපෝට් කරගෙන රැකියාවේ දෙතුන් දෙනෙක් ඇදගෙන ඉහළට යන්න පුළුවන්. ඉතින් ගොඩක්ම ඉම්පෝර්ටන්ට් දේ ඉවසීම තමයි. ඉවසීම ගොඩාක් අත්‍යවශ්‍යයි. අනිත් එක
සීනිියස් ලට හෝ අපේ රටේ පොඩ සීනිියෝරිටී කියනක තියෙනවානේ. ඉති සීනිියස් ලට පොඩක් ගරු කර යුතුයි. නමුත් එගුල වැරැ දක් කරනවාන පෙන්නල දෙන්නත් ඕනේ. අවශ්‍ය දේවල් අපිට ගන්න පුළුවන්, අවශ්‍ය දේවල් නොගෙන ඉන්න පුළුවන් තමන්ට. නමුත් ඒ ගරු කිරීම කියනකත් අත්‍යවශ්‍යය. මොකද අපි ගෙවල්වල දෙමෝපියන්ට බැනලක් ඇගහල හෙම කරන්න ෑ හෙමකරොත් ඉවරයි නති ඒ එලවලවදායි ගෙදරි. දැන් අපේ ගෙදර වනත් ඒව ගැන සැරනෑත් සැරයි අපපච්චලයව ඒ හදලා තියන්නේ ඒ විදිහට ඒගොල්ල දෙයක් කිව්වම් අපි කියන දෙයහනවා. ඉතින් සමල්ලාට කැමති නෑ ඒ දේවල්ලට. ඉතින් ඒ වනට එහෙම දේවල් තියෙනවා. මොකද ඒ හැම දෙයිම් වුණේ හොඳක් වෙච්ච මට අකමැත්තෙන් කරපු අපිට කාලයක් ඇදී තේරලා තියෙනවා සාර්ථක මේ අදහසක් කිය අනිවා දෙකාලේ පාඩම් කරන්න කවුරුත් කැමති නෑන සමල්ලට අප ගෙදරින් ලොකු ප්‍රශය එකක් කරේ නෑ. නමුත් අපච්චිලකින පාඩම් කරන්න මගේ අපච්චි කිව්ව දෙයක් තමයි ඒකත් ගොඩක් වැදගත් දෙමව්පිය හැටියට ළමයින්ට ගොඩක් වැදගත් ප්‍රෙෂර් කරන්න ඇති එක. කියන ගොඩක් සමහර දෙමව්පිය හරියට ප්‍රෙෂර් කරනවා මේ ජොබ් එක කරලා මේ රැකියාව කරන්න ඕනේ. ඔයා පළවෙනියා වෙන්න ඕනේ එහෙම කියලා. මට මතක එක පාරක් අප්පච්චි කිව්වා මේ කමන්නේ ඔයා දෙවනියා වෙන්න. හැමෝම පළවෙනියා වුණොත් එහෙම දෙවනියෙක් වෙන්න කවුරුත් නැහනේ. ඔයා දෙවනියා වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. අර ඒක මගේ ඔළුවට වැදුණා හැමදාම. එතකොට මම පාඩම් කරද්දී වුණත් අදටත් හරි රිලැක්ස්. මට හැමදාම පොතක් ගද්දී ඕක මතක් වෙනවා. මම තරඟ කරලා පළවෙනියා වෙන්න අවශ්‍ය නැහැ. මං හරි දැනුම අරගෙන එතනට යන එක මං කරනවා. ඉතින් අර ඒ දෙවනියෙකුත් ඉන්න ඕනේ කියන එක හරි ඔළුවට වැදිච්ච දෙයක් මගේ පොඩි කාලේ ඉඳලා. ඉතින් ඒ දවස්වල පාඩම් කරන්න අකමැති වෙච්ච එක අද කැමැත්තෙන් පාඩම් කරනවා. අද කොහොම හරි රිසර්ච් එකක් ලියලා පේප එකක් ලියලා අද මගේ නම දාගන්නයි ඕනේ මට. ඒ කියන්නේ අලුත් වැඩක් කරලා සමාජයට වැඩක් කරලා මොකක් හරි ශේෂ්ත්‍රයක් පැත්තෙන් අලුත් දෙයක් හොයලා දීලා ඒ දේ කරන්න අදහසයි. එදා අකමැති දේ. ඉතින් ඒගොල්ලන් කිව්ව දේ අහලා කරාම අපිට ජීවිතයේ ඇත්තටම ගොඩක් කියන්නේ වැඩිහිටියන්ට රෙස්පෙක්ට් කරන එකෙන් අපිට ජීවිතේ ගොඩක් ඉහළට යන්න පුළුවන්. ඒ වගේම පොඩි අය අපිට වැඩිය වයසින් බාලයට ලොකු දැනුමක් තියෙනවා. දැන් මම සමහර දේවල් දැනගන්නේ සමාජයේ අලුත් දේවල් දැනගන්න මගේ මල්ලිගෙන්. එයා මට වැඩිය බාලයි. නමුත් එයාගේ දැනුම ඒ කියන්නේ අර නිකන් එන්සයික්ලොපීඩියා එක වගේ ලොකු දැනුමක් තියෙන කෙනෙක් යා. ඉතින් එයාගෙන් මම ගොඩක් දේවල් ඔය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පැත්ත, සමහරවිට රිසර්ච් පැත්ත, ලැන්ග්වේජ් පැත්ත හැම දෙයක්ම දැනුම මං ගන්න එයාගෙන්. දැන් මම මල්ලි මෙයා පොඩි එකෙක්නේ මට යා වැඩක් නැහැ එයාගේ අදහස් කියලා ඉන්නේ කවදාවත්. ડોක්ටරේට් එකේ ඉන්නේ මල්ලි. ડોක්ටරේට් එකේ ඉන්නේ එහෙම කියලා ඉන්නේ. මට වැඩිය දැනුම තියෙනවා. දැන් මම දන්න එක පැත්තයිනේ ස්පෙෂලායිස් කරලා තියෙන. නමුත් එයා ඕල්රවුන්ඩර් කෙනෙක්. ඉතින් මං කරන්නේ එයාගෙන් ඒ දැනුම ගන්න එක. මම ගොඩක් වෙලාවට එයාව ගෙනියනවා සමහර තැන්වල මගේ ස්ටුඩන්ට්ස්ට එඩියුකේට් කරන්න. මොකද එයාගේ දැනුම ගොඩක් ලොකුයි. ස්ටුඩන්ට්ස්ව වුණත් හරිම කැමති. මොකද ඒගොල්ලෝ එක වයස්වල කට්ටියනේ. දැන් ගොඩක් අර පරිණත ගොඩක් අර වයසක කෙනෙක් ඇවිල්ලා දෙයක් කියනවට වැඩිය යංග ජෙනරේෂන් එක හරි කැමති ඒ සක්සස් වෙච්ච කෙනෙක් එක්ක කතා කරලා කතා බහ කරලා දැනුම ගන්න. ඉතින් ඒ වැඩිහිටියන්ට ගරු කරන කේ වගේම පොඩි කෙනෙක් දන්නවා නම් දෙයක් ඒ දැනුම අපි අබ්සෝබ් කරලා ගන්න කේ දේවල් ගොඩක් වටිනවා. ඉතින් ඒ අනුව ඉස්සරහට යන්න පුළුවන් ඕන කෙනෙක්ට. රැකියා අවස්ථාවේ ඉහළට යාම සඳහා එහෙම නැත්නම් ඒ රැකියාව තුල ඉදිරියට යාම සඳහා යම් තැනක අපිට යම් කාලයක් ඉවසීමෙන් ඉන්න වෙනවා. ඒක අල්ලගෙන ඉන්න ඕනේ යම් කාලයක්. එහෙම නැතුව අර හිතුවක්කාරකමට බෑ මට මේ රැකියාව කරන්න බෑ ඩොක්ටර් පුලි කිව්වාගේ මේක වෙනස් කර කර ගියොත් අපිට යම් තැනකදී වරදිනවා. ඒ වරදින තැන පිළිබඳව ඔබ දැනුවත් කළේ. තව දෙයක් තියෙනවා ඩොක්ටර් පුලි, අපි දන්නවා දැන් මේ වෙනකොට ලංකාව සංවර්ධනය කියන කන්සෙප්ට් එක ඇතුලේ ගොඩාක් මේ රිසර්ච් කරනවා. අපිට වැරදුණු තැන් මොනවද, අපිට හරිය තැන් මොනවද, අපි කොහෙද ඉන්නේ, දැන් අපිට ඉකොනොමික් පැත්ත කොහොමද අපි ඩිවලොප් කරගන්න ඕනේ කියන එක මේ ගැන ගොඩක් කතා කරනවා. අපි මේ අන්තිම විනාඩි කීපේ මං හිතුවා දැන් මේ රිසර්ච් ඇන් ඩිවලොප්මන්ට් පැත්ත ගොඩාක් අපි ඇත්තනම වීක් ඉන්නේ ලංකාවේ. මොකද ඒක සහ ප්‍රායෝගික භූමිය තුළ ක්‍රියාත්මක කරන විදිය ගැන ලොකු සතුටක් නැහැ මට පෞද්ගලිකව. එතකොට මේ ඔබතුමිය දැන් මේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් විදිහට මේ රැකියා ශේෂ්ත්‍රයේ තුල ඉන්නකොට හඳුනාගත් තැන් මොනවද? අර මේ වෙනස් විය යුතු, ඒ කියන්නේ මේ HR පැත්තෙන් මොන වගේ වෙනසක් කරන්න ඕනේද, මේ එම්ප්ලොයිඩ්ලාගේ පැත්තෙන් එහෙම නැත්නම් මේ සේවකයා සේවියා පැත්තෙන් මොන වගේ වෙනසක් කරන්න ඕනේද, මේ මම කියන්නේ මේ ප්‍රතිපත්ති තීරක විදිහට මොන වගේ වෙනස්කම් කළොත්ද, සහ රටක් විදිහට ඔබේ දැක්ම මොකක්ද, මීළඟ පියවර මොකක් විය යුතුයි කියලාද ඔබතුමිය විශ්වාස කරන්නේ? රටවල් වල යනවා සංචාරය කරනවා, ඒ රටවල් වල සිරිත් විරිත් දකිනවා, ඒ අය ගන්න තීරණ දකිනවා. එතකොට මොන වගේ වෙනස්කම් දැන් භූමිය තුළ ක්‍රියාත්මක කළ යුතුද? ප්‍රශ්න දෙකක් තියෙනවා. ශේෂ්ත්‍රය තුළ මොන වගේ වෙනස්කම් කරනවද, රට තුළ දැන් මොකද්ද අපිට කරන්න පුළුවන්?
ඔය දෙකටම එක පොදු දෙයක් තියෙනවා මම දකින විදිහට. දැන් ඔය හැමදේම කරන්නේ අපි කම්පියුටර් එකකින්වත් අපි රොබෝ කෙනෙක්ගෙන්වත් නෙමෙයිනේ හැමෝම මිනිස්සු කරන්නේ. ඒ කියන්නේ අපි දෙයක් දැන් අපි හිතාගත්ත සංවර්ධිත රටක් වගේ වෙන්න අපි එක්සැම්පල් එකක් අපි ඒක එක්සැම්පල් එකක් කරගෙන අපේ රට හදනවා නම් ඒත් මිනිස්සුනේ ඒක කරන්නේ. එතකොට ඒක එක්සැම්පල් එකක් ගන්න අපිට දැනුම තියෙන්න ඕනේ. දැනුම කියන එක ගොඩක් ඉම්පෝර්ටන්ට්. දැනුම කියන එක අපි හිතමු ඕකේ ගොඩක් ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. අධ්‍යාපන සුදුසුකම් නැති වුණත් දැනුම තියෙන ඕනතරම් මිනිස්සු ඉන්නවා. මොකද අධ්‍යාපන සුදුසුකම්ම නෙමෙයි දැනුම කියලා කියන්නේ. දැනුම සම්පූර්ණයෙන් වෙනස් එකක්. පේපර් ක්වොලිෆිකේෂන් එක නෙමෙයි. ඉතින් ඒ දැනුමට අමතරව මන් දකින එකම වැදගත්ම දේ තමයි ඇටිටියුඩ් එක. මිනිස්සුන්ගේ ඇටිටියුඩ් එක තියෙන්න ඕනේ තව රටක් හරි මෙහෙම කරනවා නම් අපිට මේක එක්සැම්පල් එකක් හැටියට ගන්න පුළුවන්ද? එතකොට දැන් ඔයා අදහසක් ගෙනාවා කියන්න ලොකු හොඳ දැන් ඔයා රටවල් වල සංචාරය කරලා ඔයා දකින්න අපි හිතමු ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ගැන මොකක් හරි අලුත් දෙයක් මන් දැක්කා නම් දැන් මම ආචාර්යවරියක් නෙමෙයි කියන්නකෝ ඩොක්ටරේට් එකක් මුකුත් නැහැ සාමාන්‍ය ගුවන් සේවිකාවක් නම් මට සමහර අදහසක් එන්න පුළුවන් මොකක් හරි අලුත් දෙයක් ගැන ඉතින් මට අදහසක් කතා කරන්න තැනක් නැහැනේ කාටද මං කියන්නේ මගේ මේ දැන් අලුත් දෙයක් තියෙනවා මට මේ දේ මෙහෙම කරොත් අපේ රටට මේ සම්බන්ධයෙන් මොකක් හරි හොඳක් වෙන්න පුළුවන් කියන එක හරි මම ෆීසිබිලිටි ස්ටඩි එකක් කරලා තියෙනවා නම් මට ඒක පෙන්වන්න තැනක් එහෙම ඒ කියන්නේ ඒ පැත්තයි දිනු වෙන්න ඕනේ ඒ කියන්නේ කෙනෙක්ට එළියට ඇවිල්ලා දැන් රැකියාව අනුව නෙමෙයි අපි ගත්තොත් පොඩි යම් වයසෙන් අඩු කෙනෙක් මොකක් හරි දෙයක් කිව්වොත් වැඩිහිටි පාර්ශවය වුණත් දැනගන්න ඕනේ හරි මොකක් හරි අලුත් අදහසක් වෙන්න පුළුවන් මේ කරන්න කියලා ඒකට ඇහුම්කන් දෙන්න. අලුත් කන්සෙප්ට් වලට මේ වේදිකාවක් හැදිය යුතුයි කියන එක කියන්නේ. අනිවාර්යයෙන්. ඒකට අපේ මිනිසුන්ගේ ඇටිටියුඩ් එකයි හදන්න ඕනේ. ලොකු අය ලොකු ජෙනරේෂන් එක පල්ලෙහා ජෙනරේෂන් එක හැමෝටම ඇටිටියුඩ් තියෙන පුළුවන්. දැන් සමහරලාට ටැලන්ට්ස් තියෙනවා හැංගිලා. ඇයි එන්න බයයි මොකද්ද මේක කිව්වොත් වරදීද මිනිස්සු හිනාවෙයිද එහෙම බයකුත් තියනවානේ අපේ අය එළියට දාන්නේ අපේ ටැලන්ට් එක අපේ අයිඩියාස් එළියට දාන්නේ මිනිස්සු හිනාවෙයි කියන බයට සමහරුන්ගේ ඇටිටියුඩ් එක තියනවා දැන් මම වුණ සමහරලාට හිතනවා දෙපාරක් හිතනවා මොකක් හරි දෙයක් කියන්න කලින් මේක වරදීද නැත්තම් මේකෙන් හරි ඉම්පැක්ට් එකක් නැති වෙයිද කියන එක අපි හිතනවා නමුත් දැන් සමහර පොඩි ළමයිමනේ ඒව අදාළ නැහැ ඒගොල්ලන්ට හරි හෝ වැරදි කියලා දානවා ඒගොල්ලන් ඒක ගොඩක් වටිනවා ඉතින් ඉම්පෝර්ටන්ට්ම දේ තමයි ඇටිටියුඩ් හදන එක මිනිස්සුන්ගේ හැම රැකියාවකම හැම ශ්‍රේෂ්ඨයකම අලුත් දෙයක් කරන්න අලුත් විදිහට දකින්න වෙන රටක දෙයක් අබ්සෝබ් කරගන්න අපේ දෙයක් මොකක් හරි කියන එක ඉම්පැක්ට් එකක් තියෙනවා නම් ඒක පෙන්වන්න ඇටිටියුඩ් එකයි හදන්න ඕනේ ඒක තමයි ගොඩාක් ඉම්පෝර්ටන්ට් දේ මොකද ගොඩක් අයට දැනුම තියෙනවා ශ්‍රේෂ්ඨයේ දැනුම තියෙන මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ ඒ දැනුම යූස් කරලා මොනා හරි අලුත් දෙයක් කරන්න පුළුවන් ඒ කරත් ඒක පිළිගන්න කෙනෙක් ඉන්න ඕනේ ඒ වගේම ඒක ක්‍රියාත්මක කරන්න විදිහක් තියෙන්න ඕනේ හැමදේටම සල්ලි අවශ්‍ය නැහැනේ සමහර දේවල් වලට සල්ලි අවශ්‍ය දේවලුත් තියෙනවා දේවල් ඉකොනොමික පැත්තෙන් සල්ලි අවශ්‍ය දේවල් තියෙනවා නමුත් හැමෝම එකතු වෙලා දැනුම පාවිච්චි කරලා ඒ දේවල් මොකක් හරි අලුත් දෙයක් ගෙනාවොත් ඇත්තට මේක ලොකු දෙයක් වෙනවා දැන් සංචාරක ශාස්ත්‍රය පැත්තෙන් ගත්තොත් අතර මේ දවස්වල ගොඩක් ෆොරිනර්ස්ලේම අපේ රටට එනවා. අනිවාර්යෙන් දැන් පෙරහැර තියෙනකොට අනිවාර්යෙන් මේ කාලේ එනවා. ඉතින් එතකොට ඒ හරහා වක්‍රව හෝ ඍජුව ඒකට සම්බන්ධ වෙන තව රැකියාවන් තියෙනවානේ. අපි අර මේ සාම්ප්‍රදායික දේවල් හරියට මාකට් වෙන්නේ නැහැ කියන එකනේ. දැන් අපිට නර්තනය කියන එක මාකට් කරන්න පුළුවන් ලෝකෙට හඳුන්වලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම සාම්ප්‍රදායික දෙයක් තියෙනවා සමහර මිනිස්සු දැකලා නැහැ ඒවා අනිවාර්යයි ඒක තමයි ගොඩක් මිනිස්සු දැකලා නැහැ අර ටීවී එකකින් පොඩි ෆොටෝ එකක් දැකලා නැව මිනිස්සු ගොඩක් ආ එන්නේ අපේ රටේ ගත්තොත් ඔය නර්තනය තියෙනවා එතකොට ආයුර්වේද පැත්ත තියෙනවා එතකොට ඔය මොනවාද අංගම්පොර ඒ වගේ පැති තියෙනවා ඒ වගේම සීනරිස් තියෙනවා ඇග්‍රිකල්චර් පැත්ත තියෙනවා ඇඩ්වෙන්චරර්ස් දැන් ඔය මොනවාද යාල විල්පත්තු ඒ වගේ පැති තියෙනවා ඒ වගේම මිනිසුන්ගේ ආගන්තුක සත්කාරය කියන එක ගොඩක් වටින දෙයක්නේ. ඉතින් ඒ දේවල් හැමදේම අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක මාකට් කරන්න ඕනේ. ඒක මාකට් කරන්නත් කවුරු හරි එකක් ගේනවා නම් අදහසක් ගේනවා නම් ඒක පිළිගන්නත් ඕනේ. ඒකට අවස්ථාවක් ලබා දෙන්නත් ඕනේ. ඉතින් ඔය හැමදේටම ඉම්පෝර්ටන්ට් වෙන්නේ ඇටිටියුඩ් කියන එකනේ. තමන් හිතන පතන විදිහ පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා වෙනස් කරලා ෆ්ලෙක්සිබල් වෙනකොට හරි ලේසි හැමෝගෙම දැනුම එකතු කරගෙන රටක් වශයෙන් ඉදිරියට යන්න. මෙවැනි වටිනා අවදන් සහ දැනුම් සම්භාරයක් රැගත් නවතම වීඩියෝ නැරඹීම සඳහා ඔබ දැන්ම සොයුරු YouTube channel එක subscribe කරන්න.